සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ මේ ඔබ දකින වීඩියෝ එක සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එක ඊටාම සුන්දර පරිසරයක තමයි පිටලා තියෙන්නේ. ඉතින් මේ ලොකේෂන් එක අපිට මේ වීඩියෝ එක බලනකොට ඒක හොඳටම පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි කන්ද උඩරට ප්‍රදේශයට අයිති වෙන ඒ කියන්නේ මධ්‍යම පළාතට අයිති වෙන ප්‍රදේශයක් මේක. ඉතින් ඊටාම ලස්සන කඳුකර ප්‍රදේශයක් හරියට ගන්න පුළුවන් කඳු ටික තාම පැහැදිලිව තියෙනවා. ඉතින් මේ ලොකේෂන් එකේ වැදගත්කම වෙන්නේ එක්තරා කාලයකදී මේ කඳුකර ආශිතව ගැල් අරන් ගියා කියලා කියනවා. ඉතින් ගැල් කියනකොට ගොඩක් අය සමහරක් අය නොදන්නවා වෙන්න පුළුවන් ගැල් කියන්නේ කරත්තවලට. ඉතින් මේ ගැල් වල අරන් ගිහලා තියෙන්නේ ඒ කාලයේදී ලංකාව සහ විවිධ රටවල් ආශිතව ගනුදෙනු කරලා තියෙනවා. ඒ ගනුදෙනු කරනකොට ලංකාව හරහා ගනුදෙනු කරන්න මේ මාර්ග යොදාගෙන තියෙනවා. ඒ මාර්ගවල අරන් ගිහිල්ලා තියෙන ගොඩක් වෙලාවට මේ ලංකාවේ තියෙන ඉතාම වටිනා කියන වස්තුව. ඒ කියන්නේ රත්තරන්, මුතු, මණික් ඒ වගේම තමයි ලංකාවේ ඉතාම වටිනා කියන අපි දන්නවා ඇද්දල වෙන්න පුළුවන් තව සතුන්ගේ විවිධ අංග වර්ග. ඉතින් ඔන්න ඔය වගේ දේවලුත් මේ ආශිතව අරගෙන යනකොට ගිහිල්ලා තියෙනවා මේ වෙනදාන් කටයුතු සඳහා. ඉතින් මෙන්න මෙහෙම ගමන් කරනකොට එක්තරා කාලයකදී මේ ලොකේෂන් එකේ මේ ගැල් පිළිබඳව නැත්තම් රජතුමාට අයිති කරන ගැල් මේ ආශිතව ගමන් කරලා තියෙනවා. ඉතින් මේ ගැල් වලට හොරු පැනලා ඒ ගැල් ටික විනාශ කරලා එතන ලොකු සටනක් වෙලා තියෙනවා. ඉතින් මේක රජතුමා දැනගෙන මේ ලොකේෂන් එක පිළිබඳව හොඳින් තොරතුරු හොයලා මෙතන ඒ ගැල්වල තිබුණු ඒ කියන්නේ ඒ ගැල්වල ආපු මිනිසු සහ ඒ ගැල්වල තිබුණු වස්තුව කිසිම කෙනෙක් අරන් ගිහලා නැහැ. මොකද ඔබ දන්නවා ලංකාවේ විවිධ විදිහටම කැරලි තිබුණා. ඉතින් මේ කැරලි වලින් උත්සාහ කරේ රජතුමා පහ කරන්න. ඉතින් මේ ගැල්වලටත් ඒ වගේ සේනාව සංවිධානය කරලා ප්‍රහාරයක් දියත් කරලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒ ගැල්වල තිබුණු දේවල් ගන්න නෙවෙයි. මේ රජතුමා ඊටාම කූර පාලකයෙක් කියලා විදේශ රටවල් වලට හේතු ගන්නන තමයි ඒ දේ කරලා තියෙන්නේ. ඉතින් මේ ගැල් මේ ආශිතව ගියා කියන හොඳම විදිහට තියෙන්නේ මේ ගල්වල පැහැදිලිව ඒ ගැල් ගියා කියලා නැත්නම් ඒ ගැල් සනිටුහන් කරන්න ඒ කාලේදී භාවිතා කරපු විවිධ ලකුණු තියෙනවා. ඉතින් මේ ලකුණු අපිට බලා ගන්න පුළුවන් ඊටාම සමාන්තර රේඛා හැටියට මේ ගල්වල ඒ ලකුණු අපිට පැහැදිලිව දකින්න තියෙනවා. ඉතින් ඔය වගේ කාරණාවක් තමයි මේ ලොකේෂන් එක පිළිබඳව තියෙන්නේ. ඉතින් සමහරක් අය හිතන්න පුළුවන් මෙතන නිදන් වස්තුවක් තියෙනවා කියලා. එහෙම නිදන් වස්තුවක් නැහැ. හැබැයි ඒ කාලේදී මෙන්න මේ වගේ දෙයක් වුණා කියන්නේ මෙතන සනිටුහන් කරන්න දෙයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ජීවිතේට එකතු කරගන්න ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා.